අපේ සංඝයා වහන්සේ ධර්මය අනුව ක්‍රියාන කෙරුවාම ප්‍රශ්න ගණනාවක් මෙහි ඇති වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කාලින්දම සිදු වුණ එකක්. අඟුලිමාල සිවුර ඇඳගෙන තමයි මේ බුදුරජාණන් වහන්සේට විරුද්ධව ක්‍රියා කළේ. ඉතින් අන්න එහෙම තත්වයේදී අයි බලාපොරොත්තු වෙන සංඝරත්නයට අපේ සංඝයා වහන්සේට මේ ගැන ක්‍රියා කරන්න. ගරු සභාපතිතුමනි, මුලින්ම මතක් කරන්න කැමති ජනාධිපතිතුමා නිතර ධර්මයේ දේශනා කරනවා දැන් පාර්ලිමේන්තුවේ. එතුමා මීට පෙර අවස්ථාවක මේ බුදුහාමුදුරුවෝ සමානාත්මතාවය ගැන කතා කළා නැහැ කියලා. එතුමා දන්නවා නම් මතක් කරගත්තොත් හොඳයි. රාජ්‍ය පාලනය පිළිබඳව දසරාජ ධර්මයත් ඒ වගේම සතර සංග්‍රහ වස්තුත් බුදුහාමුදුරුවෝ දේශනා කරා. සතර සංග්‍රහ වස්තුවලදී දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය උන්වහන්සේ ඉතා පැහැදිලිව රාජ්‍ය පාලනයේ අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු විදියට දැක්වුවා. ඒ නිසා එය පිළිපදිනවා නම් බොහොම හොඳයි කියලා මුලින්ම මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි දන්න බුද්ධ ධර්මයට අනුව අඟුලිමාල බුද්ධඝමට හෝ බුදුහාමුදුරන්ගේ ධර්මයට පටහැනිව එරෙහිව මුකුත් කරේ නැහැ. දේවදත්තයන් තමයි එහෙම කරේ. ඒ නිසා ඒකත් මතක් කරගත්තොත් හොඳයි කියලා මුලින්ම කියන්න කැමතියි. බුදුරජාණන් වහන්සේගේ කාලේ දේවදත් අර රයිලික්‍රමසිංහ මහතා පටලගත්තා. දේවදත්තර තමයි සිවුර දාගෙන බුදු වීම සහ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විකෘති කරේ. ඒ වගේ අඟුලිමාල කරේ ගුරුවරයාගේ ගුරු මුෂ්ටියේ වෙනුවෙන් ඇඟිලි කපල අවසානයේ ඔව් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්මය අහලා සෝවාන් වුණා. ඒක පටලක. එසා දේවදත්තර රාපවල දාලාගිරිවල බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරා අපි දන්නවා මේ බුද්ධ ධර්මය තුල තිබෙන. දැන් මේ පාර්ලිමේන්තුවේ දැන් අපි අහනවා දැන් පෝදා බණ සංග්‍රහය. දැන් ඒ වගේ මේ අයවැය පවතින මේ කාල සීමාව තුළ මේ පාර්ලිමේන්තුවේ බණ සංග්‍රහයක් පැවැත්වෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ බණ දේශනා කරන්න පැමිණෙන්නේ අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතුමා පුරුදු විදිහටම මේ අද දවසේ බණ සංග්‍රහයේදී අද අමුතුම කතාවක් එතුමා කිව්වා. දැන් එතුමා කියපු විදිහට ඇඟිලි කපන්න ගිහිල්ලා තියෙන දේවදත්ත. එතකොට අඟුලිමාල තමයි බුදුහාමුදුරන්ට ගල් පෙරලලා තියෙන්නේ. ඈ යකෝ මාර කතාවක්. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ධර්ම ඥානය අනුව දැන් දේවදත්ත කියන තැනත්තා සිවුර පොරෝගන තමයි ඒ බුදුරජාණන් වහන්සේට අකටයුතුකම් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මං කියන්නේ දැන් මේවා එක්කෝ මේ ජනාධිපතිතුමාට මේවා ලියලා දෙන දේවදත්තලාට කරුණා කරලා අවවාදයක් දුන්නොත් හොඳයි. මේ තමන්ට මේ වගේ ලනු දෙන්න මේ වගේ ධර්මයේ විකෘති කරන්න එපා කියන කාරණය මම හිතන්නේ එහෙම කළොත් හොඳයි කියන එක මම මේ අවස්ථාවේදී කියනවා. දැන් එතකොට දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මට මැවෙනවා. දැන් මේ ජනාධිපතිතුමා දැන් හෙට අනිද්දා බණ සංග්‍රහයකද කියයිද දන්නේ නැහැ. දේවානම්පියතිස්ස පිටිපස්සේ මුවා එළෙව්වා කියලා. දේවානම්පියතිස්ස දුවනවා මුවා එළවනවා. දේවානම්පියතිස්ස දුවනවා මුවා එළවනවා. ඈ මේ හෙට අනිද්දා දවසක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන් අහන්න ලැබෙන ඊගාව කතාව. ඉතින් ඒ නිසා අපි කියනවා කරුණා කරලා නොදන්නා බණ එක්ක නොකිය ඉන්න. නැත්තම් මේ වගේ අගෞරව කරන්න එපා කියන කාරණේත් මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. අද අපේ ප්‍රධාන පුරවැසියා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉස්සරලාම ඇවිල්ලා උදේම බණ හැමදාම දේශනා කරන ඒ අපේ ගරු ජනාධිපතිතුමා අද ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විතරක් නෙමෙයි මුළු බෞද්ධ සංස්කෘතියම මං හිතන්නේ වෙනස් කරා. අඟුලිමාල සිවුර දාගෙන බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කළා. හැබැයි අපි දන්න අඟුලිමාල නම් සිවුර දාගත්තට පස්සේ හොඳ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට අපිට අහන්න තියෙන්නේ ගරු ජනාධිපතිතුමාගෙන් දෙව්දත්ත ඇඟිලි බාල එකතු කරේ කියලා. එතකොට මේ තරම් විකෘතියක් කතා කර කර දවස ගානේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා බණ දේශනා කරන අපේ ගරු ජනාධිපතිතුමා මෙරටේ සංස්කෘතියත් එක්ක වෙනස් කරලා තියෙනවා. අපි දන්නවා ගරු ජනාධිපතිතුමා හොඳට පොතපත කියවන පුද්ගලෙක්. හැබැයි මේ ජනාධිපතිතුමා කියනවා සිවුරු ඇඳගෙන අඟුලිමාල බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරයි කියලා. මම හිතන්නේ ඒක හැන්සඩ්ගත වෙලක් තියෙනවා. එතුමාටත් ගෞරවයක් හැටියට එතුමා ඒ කරපු ප්‍රකාශයේ බරපතල වරදක් තියෙනවා. මම හිතන්නේ මේ වරද මුල් කරගෙන එක් එක් අය එක එක ප්‍රකාශ කරන්න පුළුවන්. ජනාධිපතිතුමා බුදුදහම ගැන දන්නේ නැහැ, ඒ තොරතුරු දන්නේ නැහැ කියලා අපහාස කරන්න පුළුවන්. ඒ නිසා මම මේ නිවැරදි කිරීම කරලා මම යෝජනා කරනවා එතුමා ඒ කරපු වැරදි කතාව නිවැරදි කරන්නයි කියලා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන බුදුසසුනේ පැවිදි වෙලා බුදුන් වහන්සේට විරුද්ධ වැඩ කරේ කටයුතු කරේ දේවදත්ත කියලා. ඒ වගේම අඟුලිමාල රහත් භාවයට පත් වෙලා තමයි පැවිදි භාවය ලබා ගත්තේ. ඒ නිසා මම දැනගන්න කැමති බුදුසසුනේ පැවිදි වෙච්ච මොන අඟුලිමාලද බුදුන්ට එරෙහිව කටයුතු කරේ කියන කාරණාවත් මම අහන්න කැමතියි. නමුත් මම යෝජනා කරන මේ අවස්ථාවේ මෙහෙමයි ඉතින් ගුරුන්ටත් අකුරු වැරදේ කියලා කියනවනේ.
ඒකෙන්නේ එතුමාට යම් වරදක් සිදු වෙන්න ඇති. ඒක මනුෂ්‍ය ගතියක්. ඉතින් එතුමා නිවැරදි නොකරත් මං හිතුව මගේ යුතුකමක් කියලා එතුමාව නිවැරදි කරන එක. ඉතින් මෙන්න මේ ගාථා දෙකත් අපේ ගරු ජනාධිපතිතුමා අනුගමනය කරොත් බොහොම හොඳයි. අත්තානමේව පටමං පතිරූපේ නිවේසේ අකඤ්ඤ මනුසාසෙය නකිලිස්සෙය පණ්ඩිතෝ. අනුන්ට බණ දේශනා කරන්න පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිටීම. ඒ වගේම මම කියන්න කැමතියි ගරු කථානායකතුමනි, අද සමාජයේ තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි හොඳ දේ නරකයි කියනවා, නරක දේ හොඳයි කියනවා. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරණ්ණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. සරුදේ නිසරු කියලා කිව්වහම, නිසරුදේ සරු කියලා කිව්වහම කෙලස් වැඩි වෙනවා. අඟුලිමාල හාමුදුරු බුදුහාමුදුරන්ට විරුද්ධව කටයුතු කළේ නැහැ. සිවරදාගෙන කටයුතු කරානම් කරේ බුදුහාමුදුරන්ගේ ගිහි කාලේ මස්සිනා දෙව්දත්තර හාමුදුරු තමයි බුදුහාමුදුරන්ට විරුද්ධව කටයුතු කළේ. අඟුලිමාල හාමුදුරු හිම කළේ නැහැ. ජනාධිපතිතුමාණන් ඒ කරපු කතාව නිවැරදි එකක් නෙවෙයි වැරදි එකක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒක වැරද්දක් හැටියට කරේ බුදුහාමුදුරන්ගේ සිවරදාගෙන දෙව්දත්තර හාමුදුරුව බුදුහාමුදුරන්ට විරුද්ධව කටයුතු කළා. දහම ගැන කතා කරනකොට දහම ගැන දැනගෙන කතා කරනවා නම් හොඳ ඒ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට කිං කොරෝනා YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.